මේ වෙනකොට Facebook ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නළුවන් දෙදෙනෙකුගේ නික්මියාම පිළිබඳව අතිශය දුක් වෙනවා. එක අයෙක් ඉන්දියානුවෙක් අනෙක් කෙනා අපේ රටේ නළුවෙක්. හැබැයි මේ සූසුසු මැද්දේ බැන අඬගසා ගැනීම රාශියක් අපිට අහන්න දකින්න ලැබෙනවා. හේතුව තමයි එක පිරිසක් ඉන්දියා නළුවා වන ඉර්ෆාන් ඛාන් ගැන පමණක් දැන සිටින්නේ. එයයි අපේ රටේ කාලයක් සිංහල සිනමාවට නැතුවම බැරි වෙලා හිටපු නළුවෙක් වුණු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන කිසිම දෙයක් දැන නොසිටීම එක විදිහකට බැලුවොත් ඛේදවාචකයක්. මෙනිසා විශ්වකර්ම අපි හිතුවා අපේ සාමාන්‍ය වීඩියෝ ක්‍රමෙන් පොඩ්ඩකට වෙනස් වෙලා ඔබට ඉර්ෆාන් ඛාන් ගැන වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන මෙතෙක් ඔබ නැසූ විරු තොරතුරු ටිකක් ඔබත් එක්ක බෙදා ගන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ ලංකාවේ අංක 1 YouTube නාලිකාව වන විශ්වකර්ම YouTube නාලිකාව මෙතෙක් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් subscribe කරන බටන් එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරන්නත් කියන කාරණේ ඔබට මතක් කරන්න. සමකාලීන සිනමා නළු නිලියන්ට ඇලෙක්ස් අයියා වුණු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ උපන් සාධකයේ නම සඳහන් වුනේ ජෝෂප් මැනුවල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කියන විදිහට. එතුමා උපත ලබන්නේ 1940 අගෝස්තු 25 වෙනිදා කොළඹ කොටහේන කොච්චි කඩේ ප්‍රදේශයේදී. මූලික අධ්‍යාපනය කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් ලබාගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් කාලය තුල එතුමා වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ ක්‍රීඩකයෙක් විදිහට. විශේෂයෙන්ම මල්ලව පොර, බොක්සින්, පිහිනුම්, කරාතේ, ජූඩෝ වගේ ක්‍රීඩාවල යෙදීමට එතුමා සෑහෙන ප්‍රිය කළා. ලංකාවේ මල්ල ක්‍රීඩකයන් අතරින් 40%කට පමණක් ලැබෙන ඉතාම දුර්ලභ වාර්තාවකටත් එතුමා හිමිකම් කියනවා. 1960 දශකයේ අපරාජිත ජාතික මල්ලවපුර ශූරයා බවට පත්වෙමි. ඒ වගේම 1962 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහ 1964 ටෝකියෝවේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් එතුමාට ලැබුණා. බොහෝ නළු නිළියන් චිත්‍රපටයක පෙනී සිටීමට අවස්ථාවක් ලබා ගන්න දහදුක් විඳිද්දී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට ඒ අවස්ථාව ළඟටම ගෙනත් දුන්නා වගේ ලැබුණා. වර්ෂ 1962 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙලා ලංකාවට ආපු ඔහුව මුණ ගැහෙන්න ලෙනින් මොරායස් කියන ශ්‍රී ලංකාවේ සුප්‍රකට චිත්‍රපට නිර්මාණකරුවා පැමිණියා. ඔහු තමයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට සිනමාවේ දොරටු විවර කරන්නේ. එනුව වෙන ස්වර්ගයක් මොකටද චිත්‍රපටයේ සටන් ජවනිකාවක් සඳහා පෙනී සිටින්න ඔහුට අවස්ථාව ලැබෙනවා. උස්වැටකේයව මුහුදු තීරයේ හෙන්රි ජයසේන සහ ෆ්ලොරිඩා ජයලත් පෙම්සුව විඳින්මින් සිටින අවස්ථාවක ඊට බාධා කරමින් හෙන්රි ජයසේන සමග සටන් වැදීමට මෙම දර්ශනීයී ඔහුට සිද්ධ වෙනවා. මේ දර්ශනය සඳහා ඔහුට රුපියල් 10ක ගෙවීමක් ලැබුණා. එතුමා පස්සේ කියලා තියෙන විදිහට ඒ මුදලින් ඔහු බිත්තර 10ක් නෙස්ටමෝල් ටින් එකක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් මිලට අරගෙන තියෙනවා. කොහොම වුණත් චිත්‍රපටයේ ප්‍රදර්ශනයේ වෙද්දී මේ ජවනිකාව සංස්කරණයේදී ඉවත් වෙලා තියෙනවා. මෙනිසා ඔහු මුල්වරට ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණේ රුහුණු කුමාර චිත්‍රපටය තුලින්. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට පළවෙනි වතාවට ප්‍රධාන චරිතයක් ළඟපාන ලැබෙන්නේ ශ්‍රී මදාරා චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේ සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයාගේ නිර්මාණයක්. මේ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පෙම්වතිය විදිහට රඟපාන්නේ ශ්‍රියානි පෙරේරා. නමුත් එතුමා අතිශයින් ජනප්‍රියතාවපත් වෙන්නේ සරදියල්ගේ පුතා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම නිසා. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පෙම්වතිය බවට පත්වන්නේ මාලනී ෆොන්සේකා. ඒ වගේම පරසතුරු චිත්‍රපටයේ මර්වින් ජයතුංග සමග ඔහු නිරූපණය කළ චරිතය සිංහල සිනමාව තුළ කාටත් අමතක නොවන චරිත නිරූපණයක්. ඔවුන් දෙදෙනා එකම අංශුවකින් බැඳුණු සිංහල සහ දෙමළ සිරකරුවන් දෙදෙනෙකුගේ චරිත එම චිත්‍රපටය තුළ නිරූපණය කරනවා. අවසාන වශයෙන් එතුමා සම්බන්ධ වුණේ මංගල තෑග්ග 2 චිත්‍රපටයට. මේ චිත්‍රපටය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. කොමුණත් සිංහල සිනමාව තුළදී වීරයෙක් විදිහට කාතර ජනප්‍රිය වුණා වගේම කඩවසම් දුෂ්ටයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන්ව පිනවපු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට නිසි සැලකිල්ලක් රටෙන් සහ ජනමාධ්‍ය වලින් ලැබුණද කියන එක අදටත් ප්‍රශ්නයක්. වතාවක් සටන් ජවනිකාවක් නිරූපණය කරන්න ගිහිල්ලා මාස කිහිපයක් එතුමාට ඔත්පල වෙලා ඉන්න පවා සිද්ධ වුණා. නමුත් ඒ ගැන කිසිම මාධ්‍යකින් සඳහන් වෙලා තිබුණ නැහැ. ඔබලා ජනප්‍රිය නළුවෙක්ගේ කකුලක් බැදිලා ලේ ගැලුවක් ලියනවා පත්තරේ දානවා. අපි චිත්‍රපට කළ සටන් කරන්න ගියේ අතපය කඩාගෙන මාස ගාණක් එකතන වෙලා හිටියත් උඹලේ කිසි දෙයක් ලියන්නේ නැහැ. සිත්තවලට පත් වෙච්ච එතුමා ඒ කාලේ මාධ්‍යවේදීන්ව දෝෂාරෝපණය කරේ අන්න එහෙම. අවසාන කාලෙදී එතුමාට නිසිපරිදි ආදායමක් ලැබුණේ නැහැ. දරුවන් එතුමාගේ කටයුතු සොයලා බැලුවොත් සිනමාවෙන් එතුමාට දෙයක් ලැබිලා තිබෙත් නැහැ. එතුමා සිනමාවට පිවිසලා තියෙන්නේ රාජ්‍යට සම්බන්ධ ක්‍රීඩා උපදේශකවරයෙකු විදිහට කරපු රැකියාව අත්හැරලා. මේ නිසාම ඔහු වගේම කඩවසම් පුද්ගලයෙක් වුණු එතුමාගේ පුතා නළුවෙක් වෙන්න ඇද්ද කියලා කවුරු හරි අහුවම මෙහෙම උත්තරයක් දුන්නයි කියලා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මයා මාධ්‍ය වලට කියලා තියෙන්නේ බොහොම දුකෙන්. ඒ උත්තරේ තමයි තාත්තට වෙච්ච දේ පේන්නේ නැද්ද? මට නළුවෙක් වෙන්න ඕන නැහැ.
තාත රස්සාවක් කරගෙන හිටියා නම් අද ඔහේ උඩ බලාගෙන ඉන්නෙත් නැහැ. හොඳයි අපි දැන් ඉරුෆාන් ඛාන් දිහාට හැරුණොත් ඉන්දියා සිනමාව තුළ ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න කාන්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි සල්මාන් ඛාන්, අමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්. හැබැයි ඉරුෆාන් ඛාන් කියන්නේ රංගපෑමේ හැකියාවෙන් මේ සියලු ඛාන් වරුන්ම අභිභවාගිය කෙනෙක්. ඒ වගේම ඉරුෆාන් ඛාන්ගේ ජීවිතයත් හරියට චිත්‍රපටයක් වගේමයි. කුඩා කාලේදී ජුරාසික් පාක් චිත්‍රපටේ නරඹන්න ගිහිල්ලා ටිකට් පතක් ගන්න සල්ලි නැතුව ඔහු බෙහෙවින් දුකටපත් වෙනවා. හැබැයි පස්සේ කාලෙකදී ඔහුට ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටේ රඟපාන්න අවස්ථාවක් පවා ලැබෙනවා. 1967 ජනවාරි 7 වෙනිදා උපත ලබන ඉරුෆාන් ඛාන්ගේ සම්පූර්ණ නම ෂාබ් සේන් ඉරුෆාන් අලි ඛාන්. ධනවත් ව්‍යාපාරික පවුලක උපත ලැබපු ඉරුෆාන් ඛාන්ට කුඩා කාලේ ඉඳන්ම අගහිඟකමක් තිබුණේ නැහැ. ඔහුගේ පියාට ඉරුෆාන්ව ව්‍යාපාර කටයුතු සඳහා සහභාගී කරගන්න අවශ්‍ය වුණත් ඉරුෆාන්ගේ හිත නැවතිලා තියෙන්නේ සිනමාවේමයි. මෙනිසාම සිනමා නිර්මාණ නැරඹීම සඳහා තම පුතාට මුදල් ලබා දීම ඔහුගේ පියා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එනිසායි අපි අර කලින් කිව්වා වගේ ජුරාසික් පාක් චිත්‍රපටය නරඹන්න ඔහුට මුදල් සොයා ගන්න බැරුව ලත වෙන්න සිද්ධ වෙලා තිබුණේ. ගෙදරින් මොනතරම් විරෝධතා බාධක ආවත් ඉරුෆාන් රංගපෑම ගැන හදාරන්න පටන් ගන්නවා. වාසනාවකට වගේ ඔහුට National School of Drama ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මේ කාලේදී විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් හිටියත් ඔහු එම උපාධියේ කටයුතු පසෙකට දාලා මේ ආයතනයේ ඉගෙනීමට යනවා. ඔහු තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ සලාම් බොම්බේ චිත්‍රපටයෙන්. හැබැයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පළවෙනි චිත්‍රපටයට වුණා වගේම මේ චිත්‍රපටයේදීත් ඉරුෆාන් ඛාන් රංගපෑ දර්ශනය චිත්‍රපටයේ තිරගත වෙද්දී ඉවත් වෙලා තිබුණා. ඊට පස්සේ ඔහු සිනමා නිර්මාණවල වගේම රූපවාහිනී නිර්මාණවලත් සුළු සුළු චරිතවලට දායක වෙලා තිබුණා. නමුත් ඔහු පැමිණි ගමන රෝසමල් යහනාවක් වුණේ නම් නැහැ. ඇතැම් නිෂ්පාදකවරු ඔහුගේ රංගන දායකත්වය ලබා ගත්තත් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ සඳහා ඔවුන් ලබා දෙන්නේ අරුම පුදුම හේතු. තවම ඔහුගේ රංගන හැකියාව එච්චර පරිණත නැහැ. ඒ වගේම කලා නිර්මාණයකට ගැළපෙන පෙනුමකුත් ඔහුට නැහැ. ඒ නිසා අපිට ගෙවන්න සල්ලි නැහැ. මේ නිසා වතාවන් කිහිපයකදීම ඔහු කලා ශාස්ත්‍රයට සමුදෙන්න හිතුවත් ඒ හැම අවස්ථාවකදීම ඔහුගේ යටිහිත එසේ නොකරන ලෙසට ඔහුට බල කරනු ලබනවා. පළමු වතාවට ඔහුට ප්‍රධාන චරිතයක් රඟපාන ලැබෙන්නේ ආසිෆ් කපාඩියා නිර්මාණය කළ ද වොරියර් චිත්‍රපටයෙන්. නමුත් ඔහු ජනප්‍රියත්වයට පත් වෙන්නේ රෝග් චිත්රපටයෙන්. මේ චිත්‍රපටය ඉරුෆාන්ගේ රංගපෑම දැකපු එක්තරා විචාරකෙක් කියන්නේ ඉරුෆාන්ගේ දෙබස් වලට වඩා ඉරුෆාන්ගේ ඇස් ප්‍රේක්ෂකයා එක්ක හොඳින් කතා කරනවා කියලා. ඊට පස්සේ ඔහු රංගනින් දායක වන Life in a Metro The Namesake කියන චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා පවා පිහිටවනු ලබනවා. ඉරුෆාන් ඛාන් දායක වන පළමු ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණය වන්නේ 2008 වර්ෂයේදී තිරගත වූ Slumdog Millionaire චිත්‍රපටයයි. ඉන්පසු 2012 වර්ෂයේදී ද Amazing Spider-Man සහ Life of Pi චිත්‍රපටි සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ කාලයේදී ඉරුෆාන් ඛාන්ට දෛවෝපගත සිදුවීමකට මුහුණ දෙන්න ලැබෙනවා. ඒ ද Namesake චිත්‍රපටයට දායක වෙන සිදුවීම. මේති විශේෂත්වය වන්නේ සලාම් බොම්බේ චිත්‍රපටයේ ඉරුෆාන් ඛාන් පෙනී සිටි දර්ශනය ඉවත් කරනු ලැබූ මීරා නායර් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කිරීමයි. කෙසේ වෙතත් 2012 වර්ෂයේදී තිරගත වූ දාමරිකයෙකු බවට පත්වන මලල ක්‍රීඩකයෙකුගේ කතා පුවත රැගත් පාන් සින්තෝම චිත්‍රපටයේ ඔහු සිදු කළ රඟපෑම ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගේ නොමසුරු ප්‍රශංසාවට ලක් වුණා. ඩෑන් බ්‍රවුන් විසින් රචනා කරන ලද ඉතා ආන්දෝලනාත්මක නවකතාවක් වන ඉන්ෆර්නෝ ඇසුරින් එම නමින්ම නිපදවන ලද චිත්‍රපටය තුළ ටොම් හැන්ක් සමග කරට කර සිටින අන්දමේ රඟපෑමක් ඔහු එම චිත්‍රපටය තුළ නිරූපණය කරනවා. එවැගේම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන පීකු එසඳහා ඔහු අමිතාබ් බච්චන් සහ දීපිකා පදුකෝන් සමගත් එකට රඟපෑවා. වෙස් ඇන්ඩර්සන් නම් බටහිර චිත්‍රපට නිර්මාණකරුවා ඉරුෆාන් ඛාන්ට කොතරම් ප්‍රිය කරාද කියනවනම් ඔහුගේ චිත්‍රපටයක් වන ද ඩාජලින් ලිමිටඩ් චිත්‍රපටයට ඉරුෆාන් ඛාන් වෙනුවෙන්ම ඔහුගේ චරිත නිර්මාණය කොට ඒ සඳහා ඔහුගේ දායකත්වය ලබා ගත්තා. 2018 වර්ෂයේදී ලෝකෙම සංවේගයට පත් කරමින් ඉරුෆාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබුවා. ඒ තමන් දුර්ලභ රෝග තත්වයකින් පෙළෙනවා කියලා. එහෙදී ඔහු වැඩිදුර තොරතුරු සඳහන් කොට නොතිබුණත් ස්නායු අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිතව හටගන්න ඉතා දුර්ලභ රෝගයක් හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කරන සෛලවලට බලපෑම් ඇති වී තිබෙන බවත් එය පිළිකාවක් බවත් ඔහු සටහන් කළා. එතෙන් පටන් ඉරුෆාන් ලන්ඩනයේ සහ ඉන්දියාවේ රෝහල්වලින් එම රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. කෙසේ වෙතත් මේ අතරතුර කාලයේදී ඔහු සිය රසිකයන් වෙනුවෙන් හදවත කලඹවන ආකාරයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරනවා. ඒ තුළින් ඔහු ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන කතා කළා. මේ රෝගී තත්ත්වය නිසාම ජීවිතයේ යථාර්ථය තමන්ට මනවින් අවබෝධ වූ බවත් තමන් දැන් ගත කරන්නේ සුවිසල් සැලසුම් ප්‍රමාණයක් නැති ඉතාම සරල ජීවිතයක් බවත් ඔහු සඳහන් කරනවා. ඒ වගේම ඒ සෑම අවස්ථාවකදීම ඔහු වැදගත් දෙයක් රසිකයන්ට පවසන්න අමතක කරන්නේ නැහැ. ඒ තමයි තමන්ගේ රෝගී තත්ත්වයට වඩා චිත්ත ශක්තිය බලවත් බව. කොමනත් මේ වෙද්දී ඉරුෆාන් ඛාන් අපි අතරින් සදහටම සමු අරගෙන ගිහිල්ලා ඉවරයි.
ඔහුගේ මරණය සැලවීමත් එක්කම අමිතාබ් බච්චන් මෙන්න මේ විදිහට ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඇදහිය නොහැකි දක්ෂතාවයක්, කරුණාවන්ත සගෙක්, ලෝක සිනමාවට විශිෂ්ට දායකත්වයක් දක්වපු කෙනෙක්, විශාල රික්තයක් ඇති කර කලින්ම අප අතහැර ගෙහින්. ඒ වගේම බොහෝ හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් තම සහෝදර නළුවගේ සමු ගැනීම පිළිබඳව ශෝකය පළ කරලා තිබුණා. अलेक्सेंडर प्रणांदु महाताट वगेम इरफान खांटात विश्वकर्म मे विधियट तमंगे उत्तमाचार्य पलकरनु यलित वतावक मे वगेम ओबे जीवितयट दनुमक गेन देन वीडियो एकिन अपि इक्मनिन्म ओबव मुन गैनु रंदिला इन्न दिगटम विश्वकर्मात एक्क सुभ दवसक्।